ආයිබෝවන් ඔයාලව සාදරෙන් පිළිගන්නවා දේශාන්ටේච් YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකකින්. අද කතා කරන්න හදන්නේ මේ ලංකාවේ වගේම ඉන්දියාවේ ඒ වගේම චීනයේ ඒ වගේම යුරෝප රටවලත් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් වෙන Epson කියන printer එකක් ගැන. ඉතින් මේක quick review එකක්වත් unboxing එකක්වත් නෙවෙයි. ලෝකේ ඕනතරම් වීඩියෝස් තියෙනවා unboxing video, quick review ඒ වගේ වීඩියෝස් බලන්න. නමුත් ලෝකේ කොටක් වෙලාවකට දාලා තියෙන වීඩියෝස් ප්‍රමාණය ගොඩාක් අඩුයි වගේම අපිට තේරෙන සිංහලෙන් දැනගන්න තියෙන වීඩියෝස් ප්‍රමාණය අඩුයි. මෙන්න මේ Epson එක ගැන maintenance ගැන තියෙන වීඩියෝස් unboxing අපි quick review මේකේ print එක හොඳයි කියන recommend කරන වීඩියෝස් ලෝකේ ගොඩක් තිබ්බට මේකේ තියෙන maintenance පැත්ත, මේකේ advanced settings පැත්ත, මේකේ තියෙන options මොනවද, මේකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියන දේ ගැන ලෝකේ ගොඩක් content creatorsලා හදලා තියෙන වීඩියෝස් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් මම කල්පනා කරා ඔයාලට මේ printer එකකින් ගන්න පුළුවන් වැඩ මොනවද කියලා දෙන්න. ඒ වගේම මේකේ තියෙන maintenance ගැන එහෙම තමයි එක වීඩියෝ එකකින් මේකේ තියෙන වැඩ කැලි ටික ඔයාලට කියලා දෙන්න බෑ. මොකද ලොකු print එකකින් ගන්න පුළුවන් ලොකු වැඩ ටිකක් මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ හොඳ resolution එකක් තියෙනවා මේක printer එකේ. ලැප් quality print එකක් ගන්න පුළුවන් මේ Epson L805 නැත්නම් L805 කියන print එකෙන් අපිට ගොඩක් වැඩක් කරගන්න පුළුවන්. ලංකා ෆොටෝග්‍රාෆර්ස්ලා ඒ වගේම ෆොටෝ ස්ටුඩියෝස් කරන අය, ඒ වගේම communications කරන අය, ඒ වගේම සාමාන්‍යයෙන් professional වැඩක් කරගන්න අය ගොඩක් වෙලාවට wedding shoot කරන අය වගේ thanking card වගේ print කරන්න මේ වගේ printers ගොඩක් වෙලාවට භාවිතා කරනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ලොකු print frontier වගේ ලොකු lab එකකින් ගන්න පුළුවන් print quality එකම මේකෙන් ගන්නත් පුළුවන්. ඉතින් අනේ දේ නිසා මේකේ තියෙන compact ගතිය මේක හෙට මෙහෙට ගිනියන්න පුළුවන් හැකියාවත් එක්ක මේ print එක ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ print එක ඔයා දැනගෙන පාවිච්චි කරොත් ඔයාට ඔයාගේ වැඩ කටයුතු පහසු කරගන්න පුළුවන්. වගේම ඔයාට කිසි වියදමක් නැතුව මේ print එකෙන් අවුරුදු ගාණක් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔයා මේක හරියට maintain කරන්න දැනගන්න ඕන. එහෙම නැතුව print එක අරගෙන print එකක් දෙකක් ගහලා මාස 3ක් අතර නිකන් තියලා එහෙම ගත්තොත් මේ print එකෙන් වැඩක් ගන්න බෑ. ඒ වගේම තමයි මේ දවස්වල COVID pandemic situation එක තියෙන. ඉතින් ඒක නිසා ඔයාලගේ printers ගොඩක් වෙලාවට ඔයා shop එකක් කරන කෙනෙක් නම් ඔයාගේ shop එක මේ දවස්වල වහල් ඇති. ඒ වගේම ඔයා ගෙදර print කරන කෙනෙක් නම් ඔයාට මේ දවස්වල printer එකෙන් ඇත්තටම වැඩක් නැතුව ඇති. නමුත් print එකක් වුණාම නිකන් තිබ්බොත් මේ print එක තියෙන head එක damage වීම හැකියාව තියෙනවා. ඉතින් ඒක කොහොමද අපි මගහරවගන්නේ? ඒ වගේ ගොඩක් දේවල් ගැන අපි එක වීඩියෝකින් නෙමෙයි වීඩියෝ සීරීස් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් බලන්න මොකද ඔයාට වගේම ඔයාගේ යාළුවෙකුට හරි ඔයා මේ ගන්න දැනුම වැදගත් වෙයි. ඉතින් මේ වීඩියෝස් ටික ඔක්කොම ඔයාලත් බලන්න ඕනද? එහෙනම් දැම්ම පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා ඊට හැපෙ තියෙන චූටි bell icon එකේ click කරලා උඩට තියෙන all notification කියන එක දාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න. එහෙම වුණොත් ඔයා වගේ තවත් printers ගැන හොයන කෙනෙක්ට print management කරන්න, ඒ කියන්නේ යාගේ print එක maintain කරන්න කැමති කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් ಉಪකාරී වෙයි. එහෙනම් අපි තවත් වැඩි කතා නැතුව වීඩියෝ series එකේ පළවෙනි වීඩියෝ විදියට අපි මේ print එකේ තියෙන basic options වගේම මේකේ තියෙන print color management ඒ දේවල් ටික ගැන අපි මේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කරමු. right මෙතන මම ගන්න print එක Epson L805 Epson L805 කියන print එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ paper feed කරන්නේ මෙන්න මෙතනින් තමයි paper feed කරන්නේ. අපිට මෙතනින් size එක adjust කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ printer එක print වෙලා එළියට එන්නේ මෙන්න මෙතනින්. මෙන්න මේ lock එක ඉදිරියට දික් කරගන්න පුළුවන්. අපිට ලොකු paper size මොන හරි print කරගන්න ඕන මෙන්න මේ විදිහට ඉදිරියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙනවා මේකේ power indicators වගේම buttons ටික. මෙතන තියෙනවා power button එක. ඒ වගේම මේකේ තියෙනවා Wi-Fi support කරනවා. අපිට මේක Wi-Fi හරහාවත් print කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා LAN connect කරලා ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙනවා ink bulb ink එක load කරන්න වගේ තමයි මේක අවශ්‍ය වෙන්නේ. සාමාන්‍ය ink පිළිමද indicate කරනවා නම් මෙතන ink එක පත්තු වෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා
paper feed කරනකොට paper වල error එකක් වුණොත් ඒක මග හරවා ගන්න එක වගේම අපි වැරදිලා print එකක් දැම්මොත් ඒක dustbin දාන switch එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ පැත්තේ ඔයාලට පේනවා මේ printer එකේ inks set එකක් තියෙනවා. Inks 6ක් තියෙනවා මේකේ. ඉතින් මේ ink 6 calibration වල තමයි මේකේ print එක වදින්නේ. ඉතින් මේක ink 6ක් කියන්නේ මේකේ ගොඩක් හොඳ print quality එකක් එනවා. මොකද සාමාන්‍ය Epson L130 සාමාන්‍යයෙන් print out එක use කරන්න තියෙන colors 4ක් වගේ තමයි ඉන්නේ. ඒකට මේකේ colors ප්‍රමාණය advance. මේකට අලුතෙන් add වෙලා තියෙන ඊට අමතර light cyan, light magenta කියන colors දෙක. ඒවත් එක්ක එකතු වෙලා තමයි මේකේ print එක අපිට output එකක් දෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ print එක ඉස්සරවම on කරගෙන ඉමු. on කරන්න මෙතන තියෙන switch එකෙන් වාට මෙන්න මේක low press කරන උන තප්පර 3ක් වගේ. මේක අපිට print එක on වෙනවා අපිට පේනවා. සාමාන්‍යයෙන් තප්පර 20ක් විතර වෙනකොට මෙයා ready වෙනවා. එතකොට මෙතන power button එක සහ මෙතන තියෙන අයියගුරුත් මෙතන wifi එක මැද තියෙන එහා පැත්තේ bulb එක blink වෙනවා. ඊට පස්සේ ready වුණාම power button එක විතරක් දිගටම continuous පත් වෙලා තියෙනවා. right print එක ready. අපි drivers දාගන්න එක ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒක Epson machine එක ගන්නකොට ඒක එනවා CD එකක්. ඒ CD එක machine එකට දාලා ඔයාලට පුළුවන් මේකේ drivers install කරගන්න. අපි දැන් කතා කරමු මේකේ තියෙන print properties එහෙම නැත්නම් print preferences ගැන. මේකේ තියෙන වැඩ කැරී ටික මොනවද කියලා අපි දැන් කතා කරමු. මෙතන සිට මම ඔයාලට මගේ laptop එකේ screen record එකක් ඔයාලට පෙන්වන්නම්. එතකොට ඔයාලට අවබෝධය ගන්න පුළුවන් කොහොමද අපි මේකේ advanced system එක හදන්නේ කියලා. right මෙතනින් ඔයාලට ගිහපම් පුළුවන් ඔයා මෙතන search bar එකේ ගහන්න devices and printers. අපිට මෙතන තියෙනවා devices and printers කියලා search කරපුවාම අපිට මෙතන පෙන්වෙනවා අපි දින machines ප්‍රමාණය මොනවද කියලා. right අපිට මෙතන පෙන්වෙනවා Epson 805 copy 1 805 series කියලා මෙතන පේනවා printers ගොඩක්. ඒකෙන් බලන්න ඔයාගේ printer එක මෙන්න මේ විදියට නිකන් සුදු මැලි වෙලා වගේ නැති එක. ඒ කියන්නේ පොඩ්ඩක් opacity එක අඩු වෙලා තියෙන එක. ඒක මෙතන offline ඔයාලට පෙන්වනවා මෙතන not connected කියලා. ඊට එහා පැත්තේ තියෙනවා 805 series කියන එක. ඒක printer එක connect කරලා තියෙනවා. අපිට දැන් මේකෙදි මේ printer එකේදි දැන් අපි හිතන්න මොනවා හරි මේකේ ප්‍රශ්නයක් වුණා. මේකේ printer එක කිර වුණා. එහෙම නැත්නම් colors මොනවා හරි වෙලා මොනවා හරි දෙයකට management කරන්න වගේම ඉදිරියට එන තියෙන print ගැන කොම් බලන්න devices and printers කියන කියන category එකේදී. ඉතින් අපිට කරන්න තියෙන්නේ Epson 805 කියන මෙන්න මේක right click කරලා see what's printing. see what's printing කියන එක මෙතන category එක මේක click කරොත් අපිට බැලිය හැකි මෙතන මොනවද print වෙන්නේ කියලා. ඉතින් මෙතන ඔයාගේ මොනවා හරි print වෙන જાතියක් තියෙනවා නම් මෙතනදී අනිවාර්යෙන් ඒක ඔයාලට පෙන්නනවා. මේකෙදි එහෙම දෙයක් පෙන්වන්නේ නැහැ. ඒක නිසා අපි මේක close කරගෙන ඉමු. සෝ අපි right click කරලා set as default printer. අපි සාමාන්‍යයෙන් මොන හරි දෙයක් print කරනවා නම් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. අපි මේ set as default printer කෙනෙක් කරපුවාම මෙතන tick එකක් වැටෙනවා. මේක තමයි හැම වෙලාවෙම print එකක් දානකොට මෙයා automatically ගන්න print එක විදිහට. right ඊට පස්සේ අපිට පුළුවන් මෙතන printing preferences. මේක තමයි ගොඩම වැදගත් දේ. මොකද printing preferences එකේ තමයි අපිට මේකේ තියෙන ඔක්කොම printer එකේ තියෙන ඔක්කොම වැඩ කැරී ටික අපිට මෙතන තියෙන්නේ. ඉතින් මෙතනදී ඉස්සරවම තියෙනවා main කියලා එකක්. main කියන කැටතේ මෙතන තියෙනවා documents, fast, standard, quality, high quality, centimeter 10 15 portrait, landscape, මේ විදිහට print එක එක sizes තියෙනවා. මේකදි ඔයාලට ප්‍රීසෙට් හදාගන්න පුළුවන්. ඔයාලට මෙතන තියෙන දේවල් අනුව ඔයාලට අවශ්‍ය print size එක, ඒ වගේම ඔයා දාන paper texture එක, ඒ වගේම ඔයා දාන print quality එක, paper type එක, ඒ වගේම මේක copies කීයක් එකපාර වදින්න ඕනද අනේ වගේ ගොඩක් දේවල් මේ printer preferences එකේ මේ main කියන interface එකෙන් ඔයාලට ඉටු කරගන්න පුළුවන්. right අපි මෙතනදි ඉස්සරවම තියෙනවා, ඒ වගේම මෙතන තියෙනවා photo කියලා, photo A4, photo landscape. එතකොට photo A4 කියනකොට මේකට A4 sheet දාලා ඒ විදිහට print කරගන්න පුළුවන්. ඒක preset එකක් විදිහටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දේවල් අපිට preset එක හදන්න කලින් ගොඩක්ම වැදගත් වෙන දේ තමයි මෙන්න මෙතන. මෙන්න මේ panel එකෙන් තමයි printer එකේ ඔක්කොම quality එක, paper type ඔක්කොම වෙන්නේ.
ඉතින් මම මේකෙදි කරන්නම් ඔයාලට කියලා දෙන්නම් paper source එක. එතකොට මේකේ paper එක දාන්නත් පුළුවන් CD DVD print කරන්නත් පුළුවන්. ඉතින් මේකෙන් අපිට පුළුවන් DVD print කරන්න. ඒකට මේ වෙන්න මේ කෑල්ල අතට අරගෙන මේක උඩට දැම්මහම ඒක print CD print කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න එහෙම දැම්මොත් ඔයාගේ head එක වෙලාව කරලා align කරන්න වෙයි. සමහරට print එක පොඩ්ඩක් ඇදෙයි. මොකද අර CD එක printer නිසා ඔයා CD print කරන්නේ නැත්තම් මේ tray එක ගලවලා අපහු දාන්න යන්න එපා. හැබැයි ඔයා CD print කරනවා නම් මේ machine එක CD print කරන්න විතරක් තියාගන්න. ඒක tip එක. Right අපි මෙතෙන්ට යන් rear paper feed එක. Rear paper feed එකේදී අපිට පුළුවන් මෙතනින් papers දානවා කියලා rear paper feed කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන document size. එතකොට අපි දාන document size එක එහෙම නැත්නම් අපේ pen එකේ තියෙන PDF එකක් නම් අපි මෙතනින් select කරන්න ඕන A4 ගින size එක. එහෙම නැත්නම් ඔයා PDF එකකට උනට A5 size එකට හදුවා නම් ඔයා A5 size එක මෙතනින් select කරන්න ඕන. ඒ වගේම ඔයා හිතනවා නම් පොඩි මොකක් හරි photo එකක් හරි නැත්නම් envelope එකක් හරි letter එකක් හරි print කරනවා නම් ඒකට ඔයාලට මෙතනට අදාළ preset ගොඩක් දීලා තියෙනවා. ඊට අමතරව ඔයා advance print කරනවා නම් කියන්නේ අපි හිතමු අඟල් ඔයාට අඟල් 4යි 9 එහෙම නැත්නම් අඟල් 5යි 10යි අන්න ඒ වගේ නිකන් අමුතු size print කරනවා නම් ඒවත් මෙතනදී ඔයාට settings හදා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඒක ගැන හරියටම දශමයට නූලට කොහොමද මේ paper size එක හදාගන්නේ කියලා මම ඒ වෙනුවෙන් වීඩියෝ එකක් ඉදිරියේදී ගේන්නම්. Right එහෙනම් අපි දැනට A4 size එකක් තියාගමු. ඊට පස්සේ මෙතන තියෙනවා tick එක borderless කියලා. Borderless කියන එකෙන් කියන්නේ මේ paper එක වටේ තියෙන margin එක. පොඩි white margin එකක් එනවා borders කියන එක දැම්මොත්. ඔයාලට මෙතන tick එක දානකොට preview එක බලා ගන්න පුළුවන් මෙන්න මෙතන බලන්න මෙතන ඉරක් වගේ ඉන්නවා මෙන්න මෙතන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් borders කියන එක. ඒ වගේම borderless කියලා දැම්මොත් margin මුකුත් නැතුව සම්පූර්ණ කොලේ පිරෙන්නම print එක වදිනවා. ඒක තමයි එතනින් තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙන orientation එකේදී ඔයාලට portrait කියන්නේ මේ කෙලින් අත වගේම landscape කියන්නේ හරස් අතට ගන්න පුළුවන්. ඉතින් ඒක portrait landscape කියන එක වාසිකට් කරගන්න අවශ්‍ය විදිහට මෙයා ඔයා මෙතන කරන හැමදේම වගේ මෙතන තියෙන sample එකේ පෙන්නනවා. මෙන්න මෙතන තියෙන sample එකේ අනිවාර්යෙන් පෙන්නනවා. ඒ වගේම ඔයාගේ paper type එක. ඔයා Epson premium glossy, ultra glossy ඒ දේවල් පාවිච්චි කරනවා. ඔයාලට මෙතනදී ඒ දේවල් use කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා non branded එකක් දානවා photo paper glossy එහෙම නැත්නම් Epson premium glossy ඒක ඔයාලගේ inkjet glossy එකේ අර ඔයාලා ගන්න paper එකේ ඒක ගොඩක් වෙලාට ගහලා තිනවා. එහෙම නැත්නම් ඔයාලා print test කරලාම බලන්න එනවා මොකද්ද suitableම ගොඩක්ම හරියනම paper එක මොකද්ද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා මෙතන මේ ඔයාගේ print එක color තියෙන්නේ ඔයාට ඕන නම් මේක black and white print කරගන්න ඕන නම් printer එකෙන් අපිට ඒක හදන්න පුළුවන්. මෙතන දිනවා color කියන එක tick කළා තමයි තියෙන හැම වෙලාවෙම. මොකද මේක color printer එක නිසා ඔයාට මේකේ එන print එක output එක black and white ගන්න ඕන නම් මෙතන තියෙනවා gray scale කියලා. gray scale එක දාපු ගමන් ඔයාට black and white ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් කතා කරමු මෙතන copies ප්‍රමාණය. ඔයාට copies 10ක් ඕන නම් මෙතෙන්ට 10ක් කියලා ගැහුවාම ඔයාට copies 10ක් එක දිගට continuously print වෙනවා. දැනට ඒක කොපියක් තියාගමු. ඒ වගේම මෙතන කොලේට් එක රිවර්ස් ඕඩර් ඒ දේවල් තියෙනවා. ඒ වඩිය ලොකු වලම ඇඩ්වාන්ස් ෆීචර්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට සාමාන්‍ය print එක කරගෙන use කරගන්න මං කියෝ මේ ටික ඇති. ඒ වගේම තමයි ඔයා print එක දාන්න කලින් print preview කියන එක click කරන්න. එතකොට ඔයා print එක දාන්න කලින් ඔයා දාන්නේ print එක මොකද්ද කියලා ඔයාලට print preview එක කියලා වෙනම window එකක open වෙනවා. ඉතින් print preview කියන එක දැම්මහම ඒක ගොඩක් ඔයාට advantage එකක් වෙයි. මොකද print එක එන්න කලින් print එකේ වදින්නේ මෙන්න මේකයි කියලා ඔයාලට පේනවා. එතකොට ඔයාගේ ඔයා හදලා දින paper size එකත් යනවා. මේක cut වෙනවද? එහෙම නැත්නම් ඔයා නමක් හරි මොන හරි යටින් දාලා දෙනවා නම් මේක කැපිලා print එකේ වදින්නද? අන්න ඒ දේවල් ඔක්කොම මේ print preview එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මොන print එකද දැම්මත් සාමාන්‍යයෙන් print preview එකක් දාලා use කරනවා නම් ගොඩක් වැදගත් වෙයි. Right. ඉතින් මේකේ තියෙන features මෙන්න මෙතන අපිට පුළුවන් මේකේ තියෙන තවත් features ටික මෙන්න මෙතනින් open කරගන්න. Settings show settings කියලා තියෙනවා. ඒක click කරපුවාම ඔයාලට මෙතන පෙන්වනවා ඔයාගේ තියෙන settings ටික. rear paper feed එකෙන් තමයි document size එක orientation අර අපි හදපු ඔක්කොම ටික තියෙනවා. ඒ වගේම output එකට එනකොට same as the document. color enhancement එක ඒ දේවල් ටික ඒකේ ඔක්කොම දිනවා. මේක edge smoothing, fix, eye reduce එක
watermark, head footer, rotation, high speed, mirror image, ගොඩක් දේවල් මේ printer එක මෙන්න මෙහෙම පොඩි වැඩ තිබ්බට ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුළුවන් කියලා ඔයාලට දැන් තේරෙන්නේ නැති. ඉතින් මේකෙදි main කියන category එක ඇතුළතදී අපිට මෙන්න මේ දේවල් ටික තමයි බලා ගන්න පුළුවන්. ඉතින් වා මේකේ print එකක් ගහනවා නම් අනිවාර්යෙන් වා මේ දේවල් ගැන ගොඩක් දැනුවත් වෙන්න ඕන. මොකද වා print කරන්න කලින් මේ දේවල් ගැන ලොකු අවබෝධයකින් ඉන්න ඕන. නැත්නම් ඔයගේ print එක damage වෙන්න පුළුවන්. වගේම ඔයාගේ print එක output එක quality නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ඔයා print out එකක් use print out දාන කෙනෙක් නම් වාට print out සාමාන්‍යයෙන් paper එක තියෙන print out ගන්නවා නම් වාට මෙතනදී පුළුවන් quality එක draft කියන එක දාන්න. එතකොට පොඩ්ඩක් ink එක ඉතුරු වෙනවා වගේම print out ගහුවා ගන්න පොඩ්ඩක් ඉක්මනින් එනවා. ඒකම photo print කරනවා නම් වාට පුළුවන් මෙතනින් high කියන quality එක දෙන්න. එතකොට high කියන quality එක දුන්නාම quality එක high විදිහට තමයි ඉන්නේ. ඒ කියන්නේ ink එහෙම ගොඩක් waste වෙනවා. නමුත් print quality එක black quality එක වගේම ගොඩක් හොඳට වාට experience කරන්න පුළුවන්. Right, මේකෙදී මම කතා කරේ ඔයාලට basic components ටික, ඒ වගේම මේකෙ තියෙන basic interface එක ගැන තමයි මම ඔයාලට කතා කරේ. ඉතින් මම හිතනවා මේකෙදී ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති. මොනවද අපි මේකට select කරලා දාන්න ඕන, එකපාරට print එකක් දාන්න කලින් කියලා. ඉතින් මේ දේවල් වලදී ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. print out එකක් දානවා නම් PDF එකක් දානවා නම් ඒ දේවල් මෙතනදී print එක print කරන්න කලින් ඔයාලට ඕන quality එක මොකද්ද, ඔයා දාන paper එක මොකද්ද. අන්නේ වගේ මෙතන තියෙන හැබැයි ප්‍රීසෙට් වගේක් ඔයාලට ලේසි ડોකියුමන්ට් එකක් දානවා නම් ડોකියුමන්ට් ෆාස්ට් ස්ටෑන්ඩඩ් ක්වොලිටි ડોකියුමන්ට් එක හයි ක්වොලිටි වුණා CV එකක් වගේ දානවා නම් ඒකේ ෆොටෝ එකක් වගේ තියෙනවා නම් ડોකියුමන්ට් හයි ක්වොලිටි දාලා ගන්න. ඒ වගේම මේකේ තියෙන ෆොටෝස් සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර 15 ඒ වගේම මේකේ තියෙන ෆොටෝ A4 size print කරන්න. ඒ වගේ ප්‍රීසෙට් මේකේ හදලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට ප්‍රීසෙට් හදා ගන්න ඕන මම කිව්වා වගේ ප්‍රීසෙට් හදා ගන්න තේරෙන්නේ නැත්තම් ඔයාලට තියෙන ප්‍රශ්න මොන හරි තියෙනවා නම් පල්ලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේක ගැන ඔයාලට මොන හරි අදහසක් තියෙනවා නම් තව ඉදිරියට මොනවද ගේන්න ඕන වීඩියෝස් කියලා හිතෙනවා නම් පල්ලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ කමෙන්ට්ස් මම කියවලා ඔයාලට අවශ්‍ය දේවල් මම අනිවාර්යෙන් ඉදිරි වීඩියෝ වලදී කියනවා. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරේ Epson L805 කියන printer එකේදී තියෙන printing preferences ගැන. Printing preferences වල main interface එක ගැන විතරයි කතා කරේ. මේකේ තියෙන more option වගේම maintains කියලා තවත් categories තුනක්. ඉතින් අද කතා කරේ main එක ගැන. ඉතින් main එකේදී මම හිතනවා ඔයාලට හැම දෙයක් ගැනම ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති. මොකද මම options මේ more option and maintains ගැන කතා කරොත් මීට වැඩි ගොඩක් වෙලා යනවා. ඉතින් අපි more options ගැන ඊළඟ වීඩියෝ එකේදී හම්බුමු. එහෙනම් දැනට අපි සමු ගන්නවා. සුබ දවසක් ඔයාලට. ආයුබෝවන්.